පස්සෙන මිහිඳු රජුගෙන් අවසන් වෙච්ච අනුරාධපුර රාජධානියේ ගමන් මඟ පොළොන්නර රාජධානිය කරා අරගෙන යමින් සිල්ලක් එක්සේසත් කිරීමේ අවශ්‍යතාවය මානවම රජ පිළපතේ මොග්ගල්ලාන කුමරුටත් දාඨෝපතිස්ස රජ පිළපතේ ලෝතිකා කුමරියගේ පුත්‍රයා වුණු කීර්ති කුමාරයා විදියට හඳුන්වන පළවෙනි විජයබාහු රජතුමාට ඇතුණා. ඒ කාලේ චෝල පාලකින් සිංහල රාජකුමාරයන් සොයසොයා ඝාතනය කිරීම සිද්ධ වුණා. මේ කාලේ කීර්ති කුමාරයා සැඟවීමෙන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගත්තා. කුමාරයාගේ ආරක්ෂාවට වගේම සේනා සංවිධානය කිරීමට සහයෝගය දුන්නා සිත්නරුබිම බුදන්නා කියන සෙන්පතිවරයා. රජතුමා තමන්ට සහයෝගය ලබා දුන්න බුදන්නාට ප්‍රතිඋපකාර දක්වපු විදිහ ගැන පනාකඩුව තමසන්නසේ සඳහන් වෙනවා. රුහුණේ පාලකයා වුණු ලෝකේශ්වර රජු කස්සප කුමාරයාත් පරාජයට පත් කරලා ක්‍රිස්තු වර්ෂ 1055 දී පළවෙනි විජයබාහු නමින් රුහුණ ප්‍රදේශයේ රජු හැදයට මහානාග හුඩ නම් ස්ථානයේදී රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ අවුරුදු 18ක් වෙනි කාලයකදී මේ බව දැනගත්ත චෝල සාමන්ත රජතුමා රුහුණ ප්‍රදේශය ආක්‍රමණය කරනවා. මේ වෙලාවේ විජයබාහු රජතුමා තමන්ගේ පිරිසත් එක්ක උපායශීලීව පසුබැස්සා. සොළීන් රජුගේ ප්‍රධාන මූලස්ථානයක් වුණු කතරගමත් රාජ්‍ය මාලිගාවත් කොල්ලකාලා වස්තුවත් අරගෙන යන්නේ. ක්‍රිස්තු වර්ෂ 1065 දී ජනතාව අතර චෝලීන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වුණා. මේ කැරැල්ල මැඩලන්න චෝල හමුදාවලට සහාය ගන්න සිද්ධ වුණා. ඒ වුණත් දකුණු ඉන්දියාව තුල චෝල විරෝධී සටන් ඇති වෙච්ච හින්දා වීරරාජේන්ද්‍ර කියන චෝල රජුට යුදාධාර ලබා දෙන්න හැකි වුණේ නැහැ. මේ වෙලාවේ පළවෙනි විජයබාහු රජතුමා පොළොන්නරුව දිවිසාවකින් ආක්‍රමණය කළා. තඹමිට ඇති වුණු සටනකින් චෝල සම්පතියා මරුමුවට පත් වෙනවා. පොළොන්නරුව ආසන්නයටම බලය තහවුරු කරගත්ත චෝල අධිරාජ්‍යයාගේ බලගතු හමුදාව මෙරට චෝල පාලකයාට ලැබීමෙන් විජයබාහු රජතුමා නැවතත් කෑගල්ලේ වාකිරියාගලට පසුබැස්සා. ක්‍රිස්තු වර්ෂ 1070 වෙනකොට චෝල අධිරාජ්‍යයා වුණේ කුලෝත්තුංග කියන දුර්වල පාලකයා. මේ වෙලාවේ විජයබාහු රජතුමා තමන්ගේ පළවෙනි සේනාව චෝල යුදාධාර වැළැක්වීමට රුහුණේ ඉඳන් මායාරට හරහා බටහිර දෙසින් අනුරාධපුරයට යවුවා. මේ පිටිසෙන් කොටස මන්නාරම එහෙමත් නැත්නම් මහාතිත්ත වරායට යවුවා. යුද්ධ ජයග්‍රහණයකින් අනුරාධපුර මන්නාරමත් තම අංශකට ගත්ත විජයබාහු සේනාව දෙවන සේනාංකය කතරගම ඉඳන් නැගෙනහිර වෙරළේ දිගේ දීඝවාපිය හරහා උතුරට ගමන් කරලා කල්කුඩා ප්‍රදේශයෙන් බටහිරට ගමන් කරලා දාසි තොටින් මහවිරි ගඟ එතර වෙලා පොළොන්නරුවට ළඟා වුණා. විජයබාහු රජතුමාගේ නායකත්වයෙන් දෙවන සේනාව කතරගම ඉඳන් බුත්තල හරහා මහියංගණයට ඇවිල්ලා මහවිරි ගඟ අසල තිබුණු චෝල බලකටුව සුණු විසුණු කරලා උතුරට ගිහින් ගාස් තොටින් එතර වෙලා පොළොන්නරුවට ළඟා වුණා. මේ විදිහට තෙලිසාවකින් එල්ල වුණු ප්‍රහාරයත් එක්ක සොළි සේනාවන්ට සමූල ඝාතනය වෙන්න සිද්ධ වුණා. පළවෙනි වරට පණ්ඩුකාභය රජතුමා මේරට එක්සේසත් කළා. ඒ වගේම පොළොන්නර රාජධානියේ ආරම්භක පාලකයා වෙන පළවෙනි විජයබාහු රජතුමා සිව්වෙනි වරට මේරට ආයෙත් එක්සේසත් කළා. වසර 17ක් කාලයක් පැවතුණු සොළී බලය මුළුන් පිපුඩා දමමින් විජයබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1070 දී මහා විජයබාහු නමින් පුලතිසිපුර රාජ්‍යත්වයට පත් වුණා. පුලතිසිපුර අංග සම්පූර්ණ රාජධානියක් බවට පත් කරමින් රජතුමා පොළොන්නරු නගරය විජයරාජපුර කියලා හඳුන්වලා තියෙනවා. රජතුමා දක්කින දේශයේ වැඩ කටයුතු තමන්ගේ සොහොයුරා වෙච්ච වීරබාහු කුමාරයට රුහුණ ප්‍රදේශයේ වැඩ කටයුතු පාලම සොහොයුරා වෙච්ච ජයබාහු කුමාරයට පවරන. අවුරුදු 17ක කාලය මේරට අල්ලගෙන හිටපු සොළීන් අතින් විනාශ වෙච්ච වැව්වමනු විහෙර විහාර ආයත් ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කර මෙතුමා පිරිහිලා තිබුණු බුදුදහම නැවත ප්‍රතිසංවිධානය කරන්න බුරුමේ එහෙමත් නැත්නම් රාමන්‍ය දේශයට පිරිස් යවලා අවශ්‍ය උපසම්පදා කටයුතු සිද්ධ කළා. දළදා වහන්සේ තැන්පත් කරවන්න අටදාගේ කියලා හඳුන්වන දළදා මැදුර නිර්මාණය කළ තියෙනවා. එතුමා දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් පූජෝපහාර පවත්වලා තියෙනවා.
පොළොන්නරුව රාජධානියේ වටා විශාල ප්‍රාකාර ඉදි කරලා රජතුමා එයින් රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1055 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1110 වෙනකන් අවුරුදු 55ක් කාලය රාජ්‍ය කරපු මෙතුමා මහා රණකාමි. ඒ වගේම දූරදර්ශී පාලකයෙක්. අතීතයේ මේ රටේ ජීවත් වුණු මෙවැනි ප්‍රබල පාලකයන් නිසා අපේ රට විවිධ සතුරු ආක්‍රමණ විවිධ ගැටලු වලින් මුදවා ගන්න එතුමන්ලාට හැකි වුණා. වර්තමාන ජීවත් වෙන මිනිසුන් තුළ නැති ඉවසීමේ ගුණය මෙතුමාගේ චරිතයෙන් අපිට දැක ගන්න පුළුවන් වුණා. එතුමන්ට විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රහාරයන් වලට ලක් වෙන්න වෙලා පසුබැස්සා. ආයෙත් තවත් ප්‍රතිසංවිධානය වෙලා තවත් ඉදිරියට ගිහිල්ලා ඊටත් වඩා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරා. හෙළ ජාතියට සිද්ධ වුණේ අන්නේ ඉවසීමේ ගුණය නැති කරගත්තේ හින්දා හැම දෙයක්ම නැති කරගත්තේ. ඉතින් ඔයාලා මේ ඉතිහාසය ගැන වෙන කෙනෙක් නම් ඔයාලට ඒ ඉවසීමේ ගුණය ඇති වෙනවා. මොකද මේ ඉතිහාසයේ කරුණු ගැන අපිට විවිධ මත ගැන කරුණු සොයා බලන්න වෙනවා. ඉතින් මේ ඉතිහාසය අධ්‍යයනය කරන එකේ වැදගත්කම වෙන්නේ මතයන් ඉවසීම වගේම ඉවසීමේ ගුණය වැඩි දියුණු වෙනවා. ඉතින් ඔයාලා මේ ඉතිහාසය ගැන වෙන කෙනෙක් නම් අපේ රාජධානිය ආරම්භ වෙච්ච අපේ පළවෙනි රාජධානිය වෙච්ච අනුරාධපුර රාජධානිය ඉඳ මේ වෙනකොට අපි පොළොන්නරුව රාජධානිය රැඳී ඉන්නේ. අපි ඒ රාජධානිය වල නිර්මාණය කරපු මහා නිර්මාණ ගැන කතා කරනවා. ඔයාලා රාවණා ඉතිහාසයක් ගැන හොයන කෙනෙක් නම් ඔයාලා ඉස්සෙල්ලාම අපේ රටේ මේ වර්තමාන ඉතිහාසය අපි මෑතක ඉතිහාසය ගැන හොයලමු. මොකද මෙතෙන් ඉඳන් වෙනස් කරගත් මෙතන ඉඳන් අපි නිවැරදි වුණා අපිට මහා රාවණා ඉතිහාසය ගැන හොයාගන්න ඉතාමත් ලේසි කටයුත්තක් වෙනවා. ඒ හින්දා ඔයාලා මහා රාවණා යුගය ගැන හොයනවට හොයන එක ඔයාලා මහා රාවණා යුගය වෙත යන්න කලින් මීට වසර 5000කට කලින් පැවති මේ මහා රාවණා යුගයට යන්න කලින් ඔයාලට පුළුවන් මීට වසර කිහිපයකට මීට වසර 2500කට ආසන්න වශයෙන් පෙර තිබුණු ඒ යුගය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත්තොත් අපිට පුළුවන් මහා රාවණා යුගය ගැන හොඳ තොරතුරු ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් Great SL History අපේ YouTube channel එකත් එක්ක දෙන්න. අපේ Great SL History Facebook page එකත් එක්ක එක්ක දෙන්න පුළුවන් ඔයාලට. ඔයාලට මේ අපේ Great SL History YouTube channel subscribe කරන්න පුළුවන්. ඔයාලට මේ video එක ගැන තියෙන අදහස් කමෙන්ට් කමෙන්ට් එකට එකතු කරන්න. අයිත් video එකෙන් හමුවෙමු. සුබ දවසක්.